ආයිබෝවන් සුබෝ දෑසනක්. අද දවසත් ඔබ සිල් දෙනාටම යහපත් දවසක් නිදුක් නිරෝගිමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් කොයිත් ගැන බොහෝ වැදගත් විශේෂ තොරතුරු තමයි බලන්න යන්නේ. වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න, දැනට යාළුවන්ටත් ෂෙයා කරන්න, පුළුවන් නම් ලයික් එකක් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, අමතක කරන්න නැතුව බෙල් බටන් එකත් ඕල් සෙලෙක්ට් කරන්න, දිගටම සපෝට් කරන්න. පළවෙනිින්ම කොයි දිනාර රේට් ගැන බලමු. ලංකාම්දලෙන් දිනාර එකක වටිනාකම රුපියල් 950යි ශත එකයි. ඉන්දියාම්දලෙන් දිනාර එකක වටිනාකම රුපියල් 274යි ශත 25යි. මෙන්න මේ ගාන ගෙවන්නේ අල්මුල්ලා එක්ස්චේන්ජ් ඇප්ලිකේෂන් ඔන්ලයින් හරහා. Google රේට් එක බලමු. ලංකාවට රුපියල් 946යි ශත එකයි. ඉන්දියාම් දලලින් දිනාර එක වටිනාකම රුපියල් 274යි ශත 28යි. Google රේට් එකටත් වඩා එක්ස්චේන්ජ් වල ගාන හොඳයි. ඉන්දියාවට රුපියල් 276 වෙනකන් ගෙවනවා, රුපියල් 275කුත් ගෙවනවා අම්මාන එක්ස්චේන්ජ් එක. ඒ වගේම තමයි ලංකාවට රුපියල් 971ක් ගෙවනවා. ලිමිටඩ් ගාන තියෙන්නේ දිනාර 30ක් ඇතුළත. ඒ වගේම තමයි සජිල් එක්ස්චේන්ජ් ගැන නිරන්තරයෙන් මතක් කරනවා. සජිල් එක්ස්චේන්ජ් රුපියල් 30,000, ඒ කියන්නේ දිනාර 30ක් ඇතුළත රුපියල් 973යි ශත 50ක් ගෙවනවා. ඒ වගේම රුපියල් 50,000, ඒ කියන්නේ දිනාර 50ක් ඇතුළත රුපියල් 962යි ශත 26ක් ගෙවනවා. එතකොට රුපියල් 954යි ශත 91ක් ගෙවනවා දිනාර 100, ඒ කියන්නේ ලක්ෂ 1ක් ඇතුළත. ඊටත් වඩා වැඩි වෙනකොට ගාන උතනෙනුත් වෙනස් වෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ දිනාර 100ක් ඇතුළත මේ වගේ ගාන තුනකට බෙදෙනවා. 97යි 23යි 54යි 61 වැඩි විස්තර දැනගන්න පුළුවන් WhatsApp හරහා. ඒ වගේම KBE exchange. KBE exchange එකෙත් මේ දවස්වල ගාන හොඳයි. රුපියල් 965 වෙනකන් ගෙවලා තිබුණා දිනාර 100ක් ඇතුළත යවන අයට KBE exchange හරහා. දිනාර 100ක් ඇතුළත තමයි මෙන්න මේ exchange වල ගාන තියෙන්නේ. ඒ වගේම දිනාර 100ට වඩා දිනාර 200ක් 300ක් 400ක් වගේ ගානක් යවනකොට ඔයාලට තවත් අනිත් එක්ස්චේන්ජ් වල ගාන ගොඩාක් පහලට එනවා. නමුත් ඉතාමත් රුපියල් 960 වෙනකන් ගෙවනවා UAE එක්ස්චේන්ජ් එකෙන් ඔයාලට වැඩිම ගාණක්, ඒ කියන්නේ දිනාර 400ක් 300ක් වගේ ගාණක් එවනකොටත් මෙන්න මේ වගේ අවස්ථාවක් ඔයාලට රුපියල් 900ක් 1000ක් විතර වැඩිපුර ලබා දෙනවා UAE එක්ස්චේන්ජ් එකෙන්. උත්සාහ කරන්න UAE එකෙන් දාන්න වැඩිපුර යවනවා නම්. ඒ වගේම කුවේතේ සමහර එක්ස්චේන්ජ් වල account number එක හංගනවා. මේ පිළිබඳව ඔබට නිරන්තරයෙන් මතක් කරනවා. ඔබ අලුත් එක්ස්චේන්ජ් එකකට පරණ කොලයක් අරගෙන යනවා නම් ඒකේ අනිවාර්යෙන් account number තියෙනවද කියලා බලාගන්න. එහෙම නැතුව ලියලා අරගෙන ගියත් නිවැරදි අංකය ලියලා අරගෙන යන්න. එක නම්බර් එකක් හරි වැරදුනොත් ඔබගේ මුදල් ලංකාවට වෙන්නේ නැහැ. එම මුදල් නැවත ලබා ගන්නත් දවස් ගාණක් පරක්කු වෙනවා. නැවතත් කමිෂන් ගාණ ගෙවන්න වෙනවා. ඒ වගේම එක්ස්චේන්ජ් වල මුදල් යවලා ඉවරයි නම් අනිවාර්යෙන් කොලේ චෙක් කරලා බලන්න සියලුම තොරතුරු හරියට ඇතුළත් වෙලා තියෙනවද කියලා. account number ඇතුළු සියලුම තොරතුරු. ඒ වගේම එයාලා කියපු ගාණ එකතු වෙලා තියෙනවද හරියට කියලාත් බලා ගන්න. United Gulf Exchange Corporation ඉන්දියාවට ෆිලිස් 750යි ලංකාවට දිනාර 1යි අය කරන කමිෂන්. Al-Zamil Exchange Corporation දිනාර 1යි අය කරන කමිෂන්. UJ Exchange Corporation දිනාර 1යි අය කරන කමිෂන්. Kuwait Asian International Exchange ෆිලිස් 750යි සහ දිනාර 1කුත් අය කරන කමිෂන්. Kuwait Riyadh Al-Nada AR5 Aman Exchange UJ Al-Zamil Ansari Exchange Lulu Exchange Joya Lucas KBE UAE Oman Exchange Bahrain Exchange BEC, World Street Exchange, Sajil Exchange, Malik Exchange, International Exchange, Al Safa Exchange, මේ වගේ තවත් ගොඩාක් එක්ස්චේන්ජ් තියෙනවා. Sajil Exchange, KBE, Malik Exchange, Al Zamil, මේ වගේ තවත් විවිධ එක්ස්චේන්ජ් වල දිනාර 1යි අය කරන්නේ කමිෂන්. ඒ වගේම ARY Exchange, ෆිලිස් 900ක් අය කරන කමිෂන් රේට් එකත් එයාලගේ දිනාර 150ක් ඇතුළත ටිකක් හොඳයි ලංකාවට. ඒ වගේම තමයි සමහර එක්ස්චේන්ජ් දැන් අල්මුල්ලා අල්මුසයිනි වගේ එක්ස්චේන්ජ් වල ඔයාලට WhatsApp එකතු කරලා තියෙනවා නම් ඔයාලා WhatsApp එකෙන් ඔයාලට පණිවිඩ එනවා. රුපියල් 970ක් ගෙවනවා, රුපියල් 980ක් ගෙවනවා. ඒ වගේ notification ඔයාලට එනවා. එතකොට ඔයාලා අනිවාර්යෙන් ඒකේ limited ගාණ කීයද කියන එකත් බලා ගන්න ඕනේ. සමහර විට දිනාර 20ට, දිනාර 30කට, දිනාර 50ක ඇතුළත මේ වගේ තමයි එන්නේ. එතකොට දිනාර 100ක් 200ක් ගෙවන්න ගියාම ඒ ගාණ ඔයාලට වැටෙන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් බලා ගන්න. දුක් මහන්සි වෙලා හම්බ කරන වැටප. හොඳ එක්ස්චේන්ජ් හරහා එවා ගන්න. ඒ වගේම ගොහ සේවිකාවන්ටත් මෙම අවස්ථාව ලබා දෙන්න රියදුරන් පින් සිද්ධ වෙයි. කොයිට් රතරම් මිල ගැන බලමු. කැරට් 18 ග්‍රෑම් එකක දිනා 19යි ෆිලිස් 897යි. කැරට් 21 ග්‍රෑම් එකක දිනාර 23යි ෆිලිස් 213යි. කැරට් 22 ග්‍රෑම් එකක දිනාර 24යි ෆිලිස් 327යි. කැරට් 24 ග්‍රෑම් එකක දිනාර 26යි ෆිලිස් 529යි.
මිනිදිරියට නම් රත්තරමිල මෙවත අඩුවෙන එකක් නම් නැහැ. මොකද ඒගෙන ඔයාලට ඉස්සරහට එන යුද්ධ ප්‍රශ්නවල ගැන බලද්දි තේරෙයි වැඩි වෙනව මිසත් අඩු වෙන්න නම් නැහැ මිනිදිරියට. ඒ වගේම ගෙනිනෙම නිලධාරියෙක් මෙහි ගිහින් තියෙනවා බලවත් ශෝකේ පල කරන අධ්‍යනකට අමාත්‍යවරයා. ඖෂධ මිලවල් වැඩිවීම පිළිබඳ විශේෂ නිරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා. මෙන්න පළමු ප්‍රහාරය, පළමු මිසයිල ප්‍රහාරය එල්ල කරලා තියෙනවා රුසියාව. හේතුව ක්‍රේන් විසින් ප්‍රහාරයක් එල්ල වෙලා තියෙන නිසා. ක්‍රේන් වල ඉන්න ලාංකිකයන්ගේ තත්ත්වය මොකද? තාමත් කල්පනාව. ඒ වගේම මෙන්න 310 දෙනෙක් සිරියානු ජාතිකයන්. ඔයාලා බාබා බාබා කිව්වේ බොහෝ දෙනෙක් කොයිදිලා නෙවෙයි. ඒ වගේම අධ්‍යාපන සහතික නැති තවත් මිලියනයක් ඉන්නවා කොයි රටේ විදේශිකයන්. මෙන්න තවත් එයා සිටි විනෝද ස්ථානයක්. නමුත් ප්‍රශ්නයක් තියෙන අලුත් වීසා වල එන අයට චුට්ටක් ඒ ගැනත් බලමු. ඒ වගේම අද දවස විතරයි පයන කාලේ තවත් ඉරිදා සඳුදා අඟහරුවාදා මේ දවස් තුනකම වහිනවා කියලා තමයි දැනුවත් කරලා තියෙන්නේ. සඳුදා විශේෂයෙන්ම හෙටනිද්දා ගෙගරම් සහිත වෙසි තත්ත්වයක් වාර්තා වෙනවා. ඒ වගේම තමයි අඟහරුවාදාත් එම තත්ත්වය තමයි තියෙනවා කියලා කාලගුණේ දැනට දැනුවත් කරන්නේ. එනවාට වහිනවා වහිනා කිව්වට කෝ වෙස්සේ කියලා සමහර අය අහනවා. ඉතින් ඒක අපේ අතේ නෙවෙයි. ඉතින් කාලගුණ දෙපාර්තමේන්තුව දැනුවත් කරනවා. නමුත් සුළඟ වෙන විදිහට මාරු වෙනකොට ඒක වෙනස් වෙනවා. නමුත් සඳුදා අඟහරුවාදා පරිස්සම් වෙන්න වෙනවා වැස්සුත්. මෙන්න පළමු තොරතුරුව තමයි මෙන්න තුර්කී සහ යමන් ප්‍රහාරයක් එල්ල වෙයි ළඟදීම. හේතුව එයාලගේ නැවට ප්‍රහාරයක් එල්ල කරලා තිනවා හූති විසින්. ඒ වගේම මෙන්න ඊළඟ ගැටලුව තමයි ඉරාන සහ ඊශ්‍රායල. තෙල් අවිව් වලට අපේ ප්‍රහාරය ළඟදීම සිදු කරනවා කියලා ඉරාන් තර්ජනයක් එල්ල කරයි. එතකොට දැන් බෙන්ජමින් නෙතන්යාහුට ICC අත්අඩංගු වාරන්තයක් නිකුත් කරලා තියෙන නිසා රටවල් 124කට ඔහුට පැමිණීම තහනම් කරලා තියෙනවා. යුරෝප් සහ අප්‍රිකානු සහ ඇමරිකානු කැරිබියන් සවුත් ආසියන් පැසිෆික් මෙන්න මේ වගේ කොයි රටකටවත් රටවල් 24කට ඔහුට පැමිණීම තහනම් කරලා තියෙනවා. ඉතින් පෙන්චමින් නිතියානු ළඟදීම අත්අඩංගුවට ගනී කියලා තමයි දැනුවත් කරලා තියෙන්නේ. ඊළඟ තොරතුරු තමයි මෙන්න ඇමරිකානු මිසයිල් එකක් රුසියානු නගරයට වැටෙයි උක්‍රේන් විසින් මෙම ප්‍රහාරය. වල්ඩිමර් පුටින් රුසියානු ජනාධිපති ඊය ප්‍රකාශ කරන ලද ප්‍රකාශයේ ඔබට මම ඊය ප්‍රවෘත්තිය දෙනවත් කරා. ඔහුගේ ප්‍රදේශයේ රුසියාවේ කොහේ හරි එක තැනක හරි එක සීරිල්ලක් හරි සිද්ධ වෙලා තිබුණොත් අනිවාර්යෙන් අපි නායිස්ටික ප්‍රහාරය ආරම්භ කරනවා කියලා ඔයි වගේම මෙයාලා ප්‍රහාරය එල්ල කරලා තියෙනවා. එතකොට රුසියාව පළමු ප්‍රහාරය ඊයේ දිනේදී එල්ල කරලා තියෙනවා උක්‍රේන් වලට. නයිෂ්ටික අයිදවල් පිළිබඳ ඉස්සරහට වීඩියෝ එකක් පෙන්වන්නම්. දැන් තියෙන ලොකුම කල්පනාවක් තමයි දැන් ක්‍රේන් වලට ගිහිල්ලා ඉන්නවා අපේ ලාංකිකයන් හමුදා සොල්දාරුවරුන් බහුතරයක් නේද? ඔයාලා දැක්ක නැද්ද පහුගිය කාලේ ඉතින් සමාජ මාධ්‍යවලත් මුදාහරලා තිබුණා ලාංකික හිටපු විශ්‍රාම හමුදාවරුන් බහුතරයක් උන් රැකියාව නිමිත්තෙන් ගිහිල්ලා අන්තිමට ඔවුන්ව මේ හමුදාවට සටහන තමයි ඔවුන්ව බස්සලා තියෙන්නේ. ඉතින් මේ වෙන විට ඔවුන්ගේ තත්ත්වයත් අවධානම්. ඔවුන්ගෙන් අපේ රජෙන් මොනවාගේ තීරණයක් ගනීද කියලා ඉතාමත් දන්න නැහැ. නමුත් මේක නම් ඉතා බරපතල කාර්ය තත්ත්වයයි. ලෝකයේ තුන්වැනි යුද්ධයේ මෙන්න රුසියාව විසින් පටන් ගන්නවා කියන එක තමයි මේ අවස්ථාවේදී පැහැදිලි කරන්න පුළුවන් වන්නේ. එතකොට ඊයේ දිනේදී රුසියාව ප්‍රහාරයක් එල්ල කරලා තිනවා. දැන් ඔයාලට බලන්න පුළුවන් මෙතනින් බලන්න ලොකු හෙලියක් ඇවිල්ලා යනවා. දැන් ඒක මෙන්න අර ඒක පෙන්වන්න බෑ විෂුවල් එක මට ඔරිජිනල් එක නිකන් ඔහොම එකපාරම නිකන් අර විදුලි කොටනකොට කොහමද මෙන්න බලන්න දැක්ක නේද? ඒ විදියට අර මුළු පළාතම දැක්කනේ එකපාරම කළු වුණා. එතන ඒක වැටෙනකොට ඒ තරමට ලොකු හෙලියක් අතන පේනවා. ඒ එළිය තමයි ඒ නයිස්ටික් එකේ අර විශේෂත්වය. ඒක අනික තමයි දැන් ඔයාලා බලන්නේ එක එක වර්ග මෙන්න මෙහෙවා
වැටනකොට දැන් ජපානය ගැන අපි හිරෝෂිමාර ජපානය ගැන අපි පහුගේ කාලය අහලා තියෙනවනේ. දෙත් දනකොළයක්වත් වෙන්න ඒ පොළොවේ. අර ඉපදින හැම දරුවන්ම ආබාධිත. ඒවාගේ භයානකයි. අනික දැම් මෙන්න මේ තත්ත්වය. එතකොට දැම් මේ ලෝකයේම දැන් විශේෂයෙන්ම ලෝකයේ ගුඩාක් රටවල් මේකට කැමති වෙන්න ඇත්තේ මොකද ඒකින් ප්‍රහාරයක් එල්ල වුණොත් ඒ රට ඉවරයටම ඉවරයි. දැම් තියෙන තත්ත්වය ඉතාමත් අවදාන. දැම් මේ රුසියාව උක්‍රයින අපිට මොකටද? ඉස්රායල් පලස්තීන අපිට මොකටද? එහෙම කියපු අය තමයි දැන් ගුඩාක්ම විඳින්නේ. දැන් බලන්න රත්තරම් මිල පවා අනිත් බඩ බාන්න මිලවල් පවා ඉහළ යන්නට හේතුව ඉතින් මෙන්න මේ වගේ තියෙන යුද්ධවල නිසා. දැන් බලන්න පහුගිය කාලේ රුසියාවේ ඉඳන් ලංකාවට ඉන්ධන සහනයක් තිබුණා. දැන් ඒ සහනෙත් දැන් නැතුව ගියා මේ යුද්ධය නිසා. ඒ සහනවල වලිනුත් මිල ටික කඩුවෙන් ලැබුණා, ඒකත් නැතුව ගියා. ඉතින් මේ වගේ සමහර ප්‍රශ්නවල තියෙනවා, මුළු ලොවේටම ප්‍රශ්නවල තියෙනවා කියලා. මෙන්න ඊයේ දිනේදී තවත් මිසෙල් එකක් කසකස්ථාන් ඉඳලා මේක පරීක්ෂා කරනවා. මෙන්න ඒකේ අර බරපතලකම දැන් ඔයාලා දකින්න නේද? මෙන්න බලන්න අහසේ නිකන් අර දුම පිට කරගෙන යනවා. අර සාමාන්‍යයෙන් අපිට දකින්න පුළුවන් මේ හඳක් වගේ ඇලිය තියෙන. නමුත් ඒක නැවත ආපහු හැරලා එනකොට මේ යනකොට තියෙන අර එළිය නැවත ඒක හැරලා එනකොට ඒ එළිය නැහැ. කියන්නේ ඒකේ ඒ තරමට නයිස්ටික් අර විශේෂත්වය තියෙනවා. ඉතින් දෙවියන් වහන්සේටම බාරයි. පුළුවන් තරම් ප්‍රාර්ථනා කරමු ලොවේ යුද්ධයක් නොමැති තත්ත්වයක් උදා වේවා කියලා. ගිනි ගැනීමෙන් මියගිය ගිනිමන හමුදාවේ වාරන්තු නිලධාරි අබ්දුල්ලා ඉබ්‍රාහිම් අල් ෆාරිස් මෙතුමාට බලවත් ශෝකේ පළ කරනවා. පළමු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂේඛ් ෆහද් යූසුප් සෞදල් සබා. ගිනි නිමන වාරන්තු නිලධාරික් තමයි, වරන්ට් ඔෆිසර් කෙනෙක් තමයි මේ ගින් තියෙන්නේ ඊයේ දිනේදී ගිනි නිමන අවස්ථාවේදී. එතකොට මෙන්න කොයිටි ජාතිකයන් දෙතෙනෙක් සහ සූරි සිරියානු ජාතිකයන් 310 දෙනෙක් මෙවැනි විට ඔවුන්ගේ කේස් ෆයිල් එක විමර්ශන යනවා. මිනිදිරියට ඔවුන්ගේ ජාතිකත්වය, ඔවුන් ලබාගත් ජාතිකත්වය කොහොමද ලබාගත්තේ, ඔවුන් කාටද අල්ලස් මුදල් දීලා තියෙන්නේ, කෙසේද ඔවුන් මේ ජාතිකත්වය ලබාගත්තේ කියන විමර්ශන මිනිදිරියට පවත්වාගෙන යනවා. ඔබ දන්නවා පහුගිය දවස්වල ඉඳලම නිරන්තරයෙන්ම අපි මතක් කරනවා මේ ජාතිකත්ව වංචාව ගැන. ඉතින් බහුතරයක් දැන් ඔයා බාබා බාබා කියන කෙනා ඔයාට බාබා කෙනෙක් නැති වෙන්නට ඉඩ තියෙනවා මිනිදිරියට. මේ වෙන විට ලක්ෂ සංඛ්‍යාවක් ඉන්නවලු මේ වගේ ජාතිකත්වයේ වංචා කරපු අය. ඒකෙන් මේ වෙන විට 10,000 දෙනෙක්ගේ ජාතිකත්වයේ අහිමි වී තියෙනවා. ඉතින් ඊයේත් බොහෝ දෙනෙක් මගෙන් එහෙල්ලා අහලා තිබුණා මෙසේජ් එකෙන් මේ එතකොට අපේ මේ බාබගේ මේ බතක නම්බරේ බලන්න කියලා. මම විශේෂයෙන්ම කියන්නේ 6න් උඩහා කවුරු වුණත් සමහර විට මේ වගේ වංචාවට සම්බන්ධ වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලා පිටිපස්ස හරවලා බලන්න ඔයාලගේ අකම එකේ දැන් ආටිකල් 20.18 කියලා සඳහන් කරලා තියෙනවා. 20 කියලා තියෙනවා ගොසේවිකාන් සාරිය දුරන්ට එළිය වැඩ කරන අයට 18 කියලා තියෙනවා. ඉතින් එතන ඒ නම්බරේ ළඟමයි කොයිරි ජාති ගන්න 1 2 3 4 5 6 කියලා 18 20 22 24 වෙනකම් ඔතන තමයි සඳහන් කරන්නේ. 6න් උඩහා තමයි ටිකක් කල්පනා කරන්න ඕනේ. ඉතින් හැමෝම වෙන්නේ නැහැ සමහර විට. ඉතින් ඔයාලට මම විශේෂයෙන්ම කියන්නේ ඔබගේ කෆිල් ගැන ඔබට සම්බන්ධයක් සැකයක් තියෙනවනේ ඔය අනිවාර්යෙන් මොබයිල් ID එක ෆෝන් එකේ විවෘත කරලා තියාගන්න. ඔයාගේ කෆිල්ගේ තොරතුරු ඔතනින් අහිමි වෙනවා නම්, ඔතනින් එයාගේ ජාතිකත්වය අහිමි වෙනවා නම් අනිවාර්යෙන් ඔබගේ මොබයිල් ID එකෙත් ඒක පෙන්නනවා. කියන්නේ ඔයාගේ මොබයිල් ID වැඩ කරන්න නැහැ, එකපාරම ඔයා ඔන්ලයින් මේ ඔන් කරනකොටම ඒක කැන්සල් වෙටනවා, ඕපන් වෙන්නේ නැහැ. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් ඔයාගේ බතක මදනිය කැන්සල් වෙලා කියලා. ඉතින් එතන ඒ ෂණිකව ඔයාලා අනිවාර්යෙන් ටිකට් එක දාගෙන එතන මේ රටෙන් පිටත් වුණා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතිව ඔයාලා තවත් ඔයාගේ අකාම එහෙම වැඩ කරන්නේ නැහැ කියලාත් හිතාගෙන ඔයා තවත් හිටියනම් ඔයා නීති විරෝධී පදිංචිකරුවෙක් වෙනවා. අකාම නැතුව ෆින්ගර් තියලා තමයි අන්තිමට යන්න වෙන්නේ. ඉතින් ඒ නිසා හැමෝම පුළුවන් තරම් ඔයාලගේ මොබයිල් ID එක ඔන් කරලා තියාගන්න. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක වෛද්‍ය අබ්දුල්ලා අල් සනත් ඖෂධ මිල නියම කිරීම ආර්ථිකය සහ මහජන සෞඛ්‍ය අතර
සමතුලිතතාවයක් ඇතිකර ගැනීම සඳහා කලාවක් සහ විද්‍යාවකි. ඖෂධ මිල නියම කිරීමේ වැදගත්කම පැහැදිලි වන්නේ ඖෂධ සියල්ලන්ට ප්‍රවේශ විය හැකි බවත් ඒව අවශ්‍ය සියල්ලන්ට ලබා දීමෙන් සහතිකය කිරීමෙනි. විශේෂයෙන්ම මේ දවස්වල ඖෂධ මිල තීරණය කිරීමේදී වෙළඳපොළ ප්‍රවණතා විශ්ලේෂණය කිරීමේදී සහ අනාගත වෙනස්කම් අපේක්ෂා කිරීමේදී තාක්ෂණය සහ විශ්ලේෂණ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. නවය ඖෂධවල පේටන්ට් බලපත්‍ර කාලය අවසන් වීමෙන් පසු ඖෂධ මිල 30%ක් සිට 80%කින් දක්වා අඩු වෙයි. එතර මැද කාලයේ ගත්තොත් බහුතරයක් මේ රටේ සේවය කරන සේවිකාවන් සේවකයන් සහ බහුතරයක් බෙහෙත්වලට ඖෂධවලට වැඩි විහිදමක් තාමත් ගෙවනවා. ඉතින් දෙයනේ කියලා මින් ඉදිරියටවත් ටිකක් ඒක අඩු වුණොත් ගොඩාක් හොඳයි. ගන්න වැටපෙන් භාගයක් යනවා සමහර අයට ඖෂධවලට විතරක්. අධ්‍යාපන සාහතික නොමැතිව කුවේට්හි විදේශගත වූවන් මිලියනකට වඩා විශ්වවිද්‍යා උපාධිධාරීන් 143,000ක් ඩිප්ලෝමාධාරීන් 79,902 සහ විතීක පාසල් උපාධිධාරීන් 248,000ක් වෙයි. මූලාශ්‍රය දේශපාලනය කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මෙතන සහාතික නොමැතිව සේවය කරන අය සහ සහාතික තියෙනවා නමුත් සමහර අය සහාතික වංචා කරලා හරි බොරු කරලා හරි සේවය කරන බහුතරයක් මේ වෙන විටත් හඳුනාගෙන තියෙනවා. ඉතින් කරුණා කරලා පරිස්සමෙන් තමන්ගේ අධ්‍යාපන සහාතික කවදාවත් මෙරට ඇතුළේ බොරු කරන්න නම් එපා. දැන් සාමාන්‍යයෙන් දැන් පහුගිය කාලේ දැන් විශේෂයෙන්ම මට පව ළඟදිත් එක්කෙනෙක් කිව්වා දැන් අල්මුල්ලාකේ එයා මැනේජර් කෙනෙක්. නමුත් එයා ලංකාවේ 10 වසර විතරයි ඉගෙන ගත්තේ. ආඩු තරමේ ඕ ලෙවල් එකක්වත් නැහැ. ඒ වුණාට එයා එදා කාලේ ඉඳන්ම ඒකේ සේවය කරලා තියෙනවා. දැන් හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. නමුත් අධ්‍යාපන සහතික නැහැ. නමුත් ඉතින් එයාලා කියනවලු මින් ඉදිරියටත් ඔයා සේවය කරනවා නම් අනිවාර්යෙන් සහතික ඉදිරිපත් කරන්න ඕනේ කියලා. එයා කියලා දෙනවා නෑ මං ගාව සහතික නැහැ කියලා. ඉතින් මේ වගේ අවස්ථාවේදී ඔයාලා ව්‍යාජ සහතිකවල හදන්න උත්සාහ කරන්න එපා කවදාවත්. ඒක ඔයාලට ඊට පස්සේ ලොකු ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒ වගේම තමයි ඔයාලා ගන්න වැටුප සාමාන්‍යයෙන් ගත්ත මේ රටේ සේවය කාලයේ ගත්ත සම්පූර්ණ වැටුප ගෙවන්න සිද්ධ වෙයි. එතකන් හිරේ ඉන්න වෙයි පරිස්සමෙන්. මෙන්න ආරම්භ වෙනවා අද සිට කොයිට රටේ එයා සිටි කියන්නේ අර සුළ බැලුන් වල සුළඟක් පුරවලා මෙන්න මේ විදියට සුළඟත් එක්කමයි තියෙන අර බැලුන් වර්ගයෙන් තමයි ඔක්කොම තියෙන සෙල්ලම් මේවා. ඉතින් මෙන්න මේ වැඩසටහන මින් ඉදිරියට කොයිට රටේ ආරම්භ වෙනවා. ඔයාලා දන්නවා ඉතින් පහුගිය කාලයේ තියෙනවා අර වින්ටර් වොන්ටර්ලෑන්ඩ් කියලා. ඉතින් ඒ වගේම එක එක අලුත් නගරවල් මේ විදිහට විනෝද වෙන්න ස්ථානවල් ව්‍යුත්පත්ත කරා. ඉතින් විශේෂයෙන්ම මෙන්න මේ දවස්වල එතකොට ගොඩාක් අයට රැකියාවක් ලැබෙනවා නේද? මෙතන දැන් හෝටල්, රෙස්ටුරන්ට් එක එක කඩවල්. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී මෙහෙ නැතිව සමහර විට ලංකාවේ නම් එක්ස්පීරියන්ස් සාමාන්‍යයෙන් චෙෆ්ලා, ඉතින් සමහර අය බිස්නස් එක්සිකියුටිව්ලා, නිකාර සේල්ස් මැනේජර්ස්ලා වගේ ඒ වගේ අයටත් හොඳ අවස්ථාවල් තියෙනවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්න පහුගිය කාලෙත් මට සහෝදරයෙක් කතා කරා. එයා ෂෙෆ් කෙනෙක්. එයා හොඳට උයන්න දන්න කෙනෙක්. එයා මෙරට දෙනවා ඩිනර් 500ක් පොරුන්දු වෙන එයාගේ වැටුප. ඉතින් ඇත්තටම ආපු කාලේ එයා ඉතින් වීදම් කරලා තේවිලා තියෙනවා 120,000ක් විතර මෙන්න මේ රැකියාව ලබා ගන්න. ඇවිල්ලා මාස 3-4ක් හරියට රැකියාව කරනවා, වැටුපත් ගෙවනවා, කොන්ත්‍රාත්තුවෙන් ඇවිල්ලා තියෙන්නේ අවුරුදු දෙකකට. එතකොට ඇවිල්ලා ඔතන වැඩ කරද්දී රෙස්ටුරන්ට් එක හරියට වැඩේ යනවා, බිස්නස් එක යනවා, හොගාලා වැඩ මාස 4ක් 500 ගාන වැටුප ගත්තා. කොහොම හරි ඒ වැටුපෙන් තමන්ගේ ණය ටික ඉවර කරගෙන කොහොම හරි කොඳ කෙලින් කරගෙන හරි දැන් මෙතන හම්බ කරලා ටිකක් ඉතුරු කරන්න ඕනේ කියලා බලනකොට බිස්නස් එක අඩුයි ඔයාට දෙන්නේ 300යි කියලා බොසා කිව්වලු. ඉතින් එතනදී යාට ආයි ප්‍රශ්නයට මුහුණ දෙන්න සිද්ධ වුණා. එනිසා කරුණා කරලා පරිස්සමෙන් මෙන්න ලොකු බලාපොරොත්තු වෙන්නම් එන්න එපා. මේ සීතල කාලේ ඉවර වෙනකම් විතරයි මේ ගේම් එක. ඊට පස්සේ කොහොමවත් ඔතනින් මේ බිස්නස් එක අඩු වුණාට පස්සේ වැටුප අඩු වෙයි, රැකියාව අහිමි වෙයි,
එනිසා ලොකු ණයක් විහිදම් කරලා ලොකු මුදල් බලාපොරොත්තු වෙන්නේ මේ රටට එන්න එපා. මොකද මේ සීතල කාලේ මාස 3ක් හරි 4ක් හරි එච්චරයි. ඊට පස්සේ මේ සීතල කාලය අවසන් වුණාට පස්සේ එතන ඒ තරමට මිනිස්සු එන්නත් නැහැ, බිස්නස් එක යන්නත් නැහැ. ටික කාලයක් යනකොට ඔක්කොම එතනින්ම අඩු වෙනවා. අඩු වෙනකොට අනිවාර්යෙන් ඔයාලට සැලකිල්ලත් අඩු වෙනවා. ඒ නිසා ලංකාවේ ඉඳන් ලක්ෂ 20ක් 30ක් 40ක් වීදම් කරලා මේ රටට ලොකු වෙටපක් ලැබෙනවා කියන බලාපොරොත්තුෙන් එන්න එපා. එහෙම ආවත් සියලුම සහතික කොන්ත්‍රාත ඇතුළු සියලුම සහතික හරියට අරගෙන එන්න. ඉතින් මෙන්න දැන් පටන් අරන් තියෙනවා. මෙන්න ඊයේ දිනේදී ෆ්‍රයිඩේ සටර්ඩේ දවස් දෙකක් තියෙනවා අබ්දලි ෆාම් එකේ. මෙන්න එළවලු පළතුරු ඕර්ගානික් තමයි. අබ්දලි ප්‍රදේශයට ළඟ ඉන්න අයට හොඳ අවස්ථාවක් මෙන්න ෆ්‍රෙෂ් එළවලු පළතුරු. سلام مساكم الله بالخير يا اخواني من سوق الزراعي العبدلي الموسم للاتحاد الكويتي مزارعين. اليوم الجمعة 22/11/2024 ما شاء الله تبارك الرحمن متواجدين كل خميس وجمعة وسبت. حياكم الله والساعة المباركة جميع اخوانكم المزارعين متواجدين، عسى ربي يبارك في انتاجهم. ما شاء الله ما شاء الله ما شاء الله تبارك الرحمن. السلام عليكم سيد. زيك زي الاحوال ان شاء الله طولنا في عمرك ان شاء الله وياك الله يطول عمرك. زي الاحوال السلام عليكم. ما شاء الله ما شاء الله تبارك الرحمن حياكم الله والساعة المباركة. العربانات مناولة متوفرة لزوار السوق ما شاء الله تبارك الرحمن. السلام عليكم. زي الاحوال الحمد لله والله ما شاء الله حتى الورد متوفر ما شاء الله ما شاء الله. سلام ما شاء الله. ما ابي ارفع الكاميرا في ناس ينزعجون من التصوير. ما شاء الله ما شاء الله تبارك الرحمن. عسى ربي يبارك للجميع. ما شاء الله. السلام عليكم. ما شاء الله ما شاء الله ما شاء الله حياكم الله يا هلا وسهلا. هلا والله حياك الله. والله كل خير. عندنا البباية، عندنا الذرة، عندنا سلمك الله مربى التين. هذا مال المزرعة ناخذه قمنا نسوي العملة. كل من قاعد يبيع تين لكن احنا نسوي مربى. زين عندنا سلمك الله الفلفل المزرعة، الفلفل أخضر نعبشه ونسوي معبوش. عندنا سلمك الله الفلفل الأحمر هم نجفه ونبيعه على قولته من المزرعة. عندنا مساويج من المزرعة، كل المزرعة كله ماك شيء ما ممنوع هني بالبسطة، هني ما حد يبيع إلا كله من العبدلي. عندنا العسل، هذا العسل مال غطفة الحين شهر 11 تو أسبوع صار له، هم من السدر. هذا عندنا سلمك الله هذا أشار اللي هو طماط المزرعة، أشار الطماط. وعندنا دبس التمر من المزرعة بعد. عندنا عطنا الأشار بشار، عطنا الأشار فوق هذا أي. هذا أشار الليمون، هذا الليمون من المزرعة نسوي أشار. قمنا نحول كل شيء من المزرعة حق أريح من أشيل وحطه هذا قاعد. الله يبارك فيك حطنا. وعندنا بعد ورق التين، ورق التين هم نبيعه. الله يبارك فيك. محلي كله شغل احنا ناخذ من المزرعه والبيت يساعدونا. جميل ටත්තට අඩු මිලට ගන්නත් පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ඕර්ගානික්. දැන් මෙහි දැන් පෙට්ටි වල පටවල යවන අනිත් රටවල් වල එළවලු පළතුරු කොච්චර කැමිකල් ගහලා මේවා මේ වෙන්නේ නැතුව නේද? කොච්චර කැමිකල් නම් ගහනවා ඉතින්. දවස් ගාණක් මේවා තියා ගන්න. ඉතින් මේවා කැමිකල් අරවා මේවා නැති. ඉතින් විශේෂයෙන්ම දවස ගාන වත්ෙන් ඔහොමම මාකට් එකට අරගෙන එනවා. අබ්දලි මින් ඉදිරියට අනිත් ප්‍රදේශවල දැන් පහුගිය කාලේ සීතල කාලේ පටන් ගන්නකොට තමයි ඒක ආරම්භ වෙන්නේ. සේල් දානවනේ අර ජමියවල. ඒ සේල් එක මින් ඉදිරියට ආරම්භ වෙයි. මොකද සීතල කාලේ පටන් ගත්තා නම් වගා කරන වැඩ කටයුතු ටිකක් තවත් කෘෂිකාර්මික කණ්ඩායම ඉදිරියට ගෙනියනවා ඉතින් ඉහළම. ඉතින් මේ පුළුවන් තරම් ප්‍රයෝජන ගන්න මෙන්න මේ වගේ අවස්ථාවල එද්දි. ඒ වගේම තමයි පුළුවන් තරම් පරිස්සමෙන් මින් ඉදිරියට මොබයිල් ID එක අනිවාර්යෙන් හදාගන්න. මොකද සමහර විට දැන් ඔයාලා එළිය අකාම හදලා වැඩ කරන අය තමයි මේකෙන් ගොඩාක් ඉතාමත් බරපතල තත්ත්වයක් තියෙන්නේ.
අකම තියෙනවා තියෙනවා කියලා හිතාගෙන ඔයාලා අවුරුදු දෙකක් ගෙවලා ඊට පස්සේ කෆිල් කෝ කියලා හොයනකොට කෆිලුත් නැහැ අකම තියර වෙලා අවුරුදු ගාණක් කියලා කියයි. එහෙම වෙන්න දෙන්න එපා පරිස්සමෙන්. එහෙනම් අවසාන වෙනකම් බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. ධනතිආලුවන්ටත් ෂෙයා කරන්න පුළුවන් නම් ලයික් එකක් කරන්න, subscribe කරන්න සියලු දෙනාටම දෙවි පිහිටයි.